අයිබෝන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට වේක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකා විදුලි මෝටර් රථ සමාජයේ කමිටු සමාජික මහිසංක අබේවික්‍රම මහතා. ඇතරම අපි සූදානම් වන්නේ ඔබ දන්නවා ලංකාවේ මෙවන විට විද්‍යුත් මෝටර් රථ ප්‍රචලිත වෙමින් තියෙන සමයගයි අපි කතා කරන්නේ. ඔවුන්ට යම් යම් ගැටලු එවැගේම ප්‍රශ්න විසඳා ගත යුතු කරුණු කාරණා රැසක් තිබෙන අවස්ථාවකයි අපි ඔහු සමග සාකච්ඡාවට මුල පුරන්නේ. අයිබෝන් කියව ඔබ පිළිගන්නවා අපගේ වැඩසටහනට. ඇත්තටම මේ ශ්‍රී ලංකා විදුලි මෝටර් රථ සමාජය කියලා කියන්නේ මොකක්ද? ඔව් මේක අපි පිහිටවාගෙන දැනට අවුරුදු දෙකක් වෙනවා. මේක පිහිටවා ගන්න මූලිකම හේතුව වුණේ 2015 බදු අඩු කරනවත් එක්කම විදුලි මෝටර් රථවලට මේවා එන්න ගත්ත ලංකාවට. ඒ ලංකාවට එන්නේ ජපානි නැත්තම් ඉංගලන්තේ පාවිච්චි කරපු විදිහට මේ රටේ ඒ ගැන හරි අවබෝධයක් සමාගමක ආෆ්ටර් සේල් සර්විස් එකක් සේවා පහසුකම් තිබුණේ නැහැ. ඉතින් විදුලි මෝටර රථයක් වුවම හයිබ්‍රිඩ් එකකට වඩා ගොඩක් වෙනස් කියන්නේ සම්පූර්ණයෙන්ම මේක බැටරියම තරඳා පවතින්නේ. ඔය ගැටලු තිබුණ අපිට විසඳගන්න මේක පාවිච්චි කරන්න කොහොමද, මේක කාර්යක්ෂමතාව වැඩි කරගන්න කොහොමද, චාර්ජ් කරනකොට ගැටලු තිබුණා, මේ දේවල් අපි කතා බහ කරලා සමූහයක් විසින් විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා. මේක පිහිටුවේ 2015 දී. එතකොට දැන් ලංකාවේ මේ වන විට විදුලි මෝටර රථ කීයක් විතර තිබෙනවද? මේ වන විට ලංකාවේ විදුලි මෝටර රථ 4400ක් විතර තියෙනවා. බයිසිකල් ලැබුණම බයිසිකල් මම හිතන්නේ 1000කට වගේ කිට්ටු ප්‍රමාණයක් තියෙනවා. 2016 අවසාන වන විට ඇවිල්ලා තිබුණා 3000 ගානක්. මුත් ඒක එකපාරට ඩ්‍රොප් වුණා ටැක්ස් එක වැඩි කරාට පස්සේ. එතකොට මේ කියන පිරිස වෙනුවෙන් කතා කරන ඕන් වෙනුවෙන් පෙනී සිටින මේ සංගමය තමයි ශ්‍රී ලංකා විදුලි මෝටර රථ සමාජය. ඔව්. එතකොට දැන් ඔබෙහි කමිටු සමාජිකෙක් නිසා අපි මේ ඔබලාට තිබෙන ප්‍රශ්න, ඒ වගේම ඔබලාට තිබෙන අවස්ථාවන් අනාගතයේ මේ පිළිබඳව සාකච්ඡා කරන්නට තමයි අපි ආරාධනා කරේ. රටක විදුලි මෝටර රථ වැඩි වැඩියෙන් හඳුන්වා දීම, ප්‍රවර්ධනය කිරීම, ඒ වගේම ඒවා ඉස්සරහට අරගෙන යෑම, ඒ මේ තියෙන වැදගත්කම මොකක්ද? රටකට ඇයි විදුලි මෝටර රථ වැදගත් වෙන්නේ? ඔව් ඒකෙදි මේක ශාස්ත්‍ර කීපයකින්ම වැදගත් වෙනවා. මූලිකම කාරණය පරිසරය, දෙවෙනි කාරණය බලශක්තිය, තුන්වෙනි කාරණය ආර්ථිකය. පරිසරය පැත්තෙන් ගත්තම විදුලි මෝටර රථයක දැන් ලෝක ප්‍රවණතාවයක් තියෙනවා. ලෝක ප්‍රවණතාවය විදුලි මෝටර රථ හොඳම උදාහරණය. වොල්ව සමාගම අනවුන්ස් කරා, මේ ප්‍රකාශයට පත් කරා ගිය සතියේ මින් ඉදිරියේ 2019 සිට ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම විද්‍යුත් ධාවන පද්ධතියක් තියෙන මෝටර රථ පමණයි නිපදවන්නේ කියලා. يعني ලෝකේ ප්‍රවණතාවය ඒකයි. එතකොට ප්‍රධාන පෙළේ සමාගම් ගොඩක් මේ ගැන අවධානය යොමු කරලා තියෙනවා. ඊළඟට පිට රටවල රජයන් ගත්තා. මේ කියන්නේ සංවර්ධිත රටවල රජයන් ඒගොල්ලන්ගේ ගොඩක් වෙලාවට බදු නැහැ. බදු නැති නිසා විදුලි මෝටර රථ ගන්න ඇයට රජයෙන් 3-1ක් නැත්නම් 3-2ක් වගේ ගාණක් ගෙවනවා. يعني ඩොලර් 3000ක් 30000ක් වෙනවා නම් වාහනේ අපි ගන්නකොට ඩොලර් 20000යි රජයෙන් ගෙවනවා 10000. ඒ වෙන්නේ මේකේ තියෙන පරිසර හිතකම්පත් එක්ක. මොකද දුම්පිට වීමක් නැහැ, රත් වීමක් නැහැ. ඒ නිසා ගොඩක් පරිසරය පැත්තෙන් මේක වැදගත්. ඒක ආර්ථිකයේ පැත්තෙන් තෙල් නැති රටවල් වලට බලශක්තිය. ඔව්. අපි වගේ රටවල් වලට බලශක්ති ශක්තිසතාවයක් ඇති වෙනවා මේකෙන්. මොකද විදුලිය නිපදව ගන්න අපිට සූර්ය බලශක්තිය ලංකාවට ඉතා හොඳින් පුළුවන්. ඒ වගේ රට ඇතුළේ බලශක්ති ප්‍රවාහයෙන් විදුලිය නිපදව ගන්න පුළුවන්. නමුත් තෙල් නැහැ අපිට. ඉතින් බලශක්ති සුරක්ෂිතතාවය පැත්තෙන් විදුලි මෝටර රථ වැදගත්. ඇත්තම දැන් ඔබලා මේ විදුලි මෝටර රථ මිලදී ගන්නට ඇත්තේ 2015 වසරේ ඔබ සඳහන් කරන ආකාරයට යම්කිසි බලාපොරොත්තුවක් ඇතුවනේ. ඒ කියන්නේ රට පුරා මේවා ප්‍රචලිත වෙලා තැන් තැන් වල මේවා ආරෝපණය කරන ස්ථාන ඇති වෙලා අපේ රටේ මේ විදුලි මෝටර රථ ලෝක ප්‍රවණතාවය සමග එකට යාවෙලා ගමන් කරાવි කියන විශ්වාසය ඔබලාට තිබෙන්න ඇති. මේ වන විට කොහොමද විශ්වාසී තරම ඒ පිළිබඳව යම්කිසි සෑහීමකටපත් වෙනවද? සෑහීමකට කියන්නේ මං හිතන්නේ ඒක ලංකාවේ මේ ශේෂ්ඨ විතරක් නෙමෙයි ලංකාවේ ජාතික ප්‍රතිපත්ති කියලා දෙයක් මං හිතන්නේ නැති තරම් අහලා නැහැ. ජාතික ප්‍රතිපත්ති තින් ප්‍රවාහන ශේෂ්ඨයට හරි බලශක්ති ශේෂ්ඨයට හරි ජාතික ප්‍රතිපත්ති කියන ඒවා
මංහිතන් සමාට ඇමති මාරුණහම නැත්තන් ආණ්ඩු මාරුණහම වෙනස් වෙන දේවල්. ඉතින් ඒ වගේ දෙයක් මේකටත් උනේ ටැක්ස කඩුවීමත් එක්ක එන්න ගත්ත වාහන ආයෝජකයාව දැන් අපි ගොඩක් කිට්ටුවෙන් කටයුතු කරනවා දැනට ලංකාවේ විදුලි මොටර තාරෝපණ මධ්‍යස්ථාන සේවා සපයන මධ්‍යස්ථාන කරගෙන යන ඇත් එක්ක ඒගොල්ලෝ මේවට ආයෝජනය කරා යම් යම් ආයෝජන සමහරු 10 විතර ආයෝජනය කරා ඒ කියන්නේ ප්‍රමධ්‍යස්ථාන සමහරු එක එක ආයෝජන කරා මේ ආයෝජනය කරපු බහුතරයක් ලොකු සමාගම් නෙමෙයි ඒ කියන්නේ පොඩි ව්‍යවසායකයෝ ගොඩක් අය පරිසර හිතකාමීකම නිසා ඒ කියන්නේ මේක ලාභ උපයන්නම් බලාගෙන කරපු දෙයක් නෙමෙයි මේක අතදිය යුතු ශ්‍රේෂ්ඨයක් කියලා දැනෙච්ච නිසා ඒ ඔක්කොම ලොකු අර්බුදයකට මුහුණ පෑවා මේ විදුලි මොටර රථ ආනයනේ අඩු වුණාම පිට රටින් ඇත්තටම ආයෝජක එන්න බලාගෙන හිටියා ආයෝජන මේ ආරෝපණ මධ්‍යස්ථාන දාන්න ඒ ඔක්කොම අකුලගෙන ගියා. ඉතින් ඒකත් එක්ක ලොකු අර්බුදයකට මුහුණ පෑවා ඒක යම් තරකට සමනය වුණේ මේ ඔය හිටපු පොඩි ව්‍යවසායකයෝ හිඳ දැනටත් දැන් ලංකාවේ ආරෝපණ මධ්‍යස්ථාන 45ක් විතර තියෙනවා. සතුටුදායක රැපිඩ් චාර්ජින් පොයින්ට්ස් ඔව් රැපිඩ් චාර්ජින් පොයින්ට්ස් ඒ කියන්නේ වේගෙන් ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන. කොච්චර වෙලාවකින් පුළුවන්ද විනාඩි මෙහෙමයි අපි ඇවරේජ් එක කිව්වොත් එම සාමාන්‍ය අපිට කියන්න පුළුවන් පැය භාගයක් විතර කියලා. නමුත් අලුත් කාර් එක 2015 වගේ කාර් එකක් ඒ වගේ ෆාස්ට් චාර්ජින් ස්ටේෂන් එක විනාඩි 10කින් චාර්ජ් කරගන්න පුළුවන්. නමුත් ප්‍රැක්ටිකල් සිටුවේ නම් 2013 වගේ කාර් එකක් දැන් මෙහි තියෙන චාර්ජින් ස්ටේෂන් ඔක්කොම ෆුල් ෆාස්ට් නෑ. එහෙම නැත්නම් 20 කිලෝවොට් 30 කිලෝවොට් වගේ ඒවා තියෙන්නේ. ඉතින් ඒ වයින් ටිකක් වෙලා යනවා සාමාන්‍ය 50 කිලෝවොට් වගේ එනකොට විනාඩි 10කට වගේ මේක අඩු වෙනවා. ඉතින් හැබැයි සතුටුදායක දේකුත් තියෙනවා මෙතන. අපි මද විරාමයක් ලබාගෙන අපි මේ සතුටුදායක දේ ගැන කතා කරමු. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමයෙන් පසුව ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහ සිටින්නේ ශ්‍රී ලංකා විදුලි මෝටර රථ සමාජයේ කමිටු සමාජික මහීසංක අබේ වික්‍රම මහතා. දැන් ඔබ විරාමයට යන අවස්ථාවේදී ගෝ මේ සතුට දැනෙන දෙයක් කියන්න තියෙනවා කියලා ඔබට පුළුවන් කියන්න. සතුට දැනෙන දෙයක් කියන්නේ ඇත්තටම මේක දැන් මීට කලින් ප්‍රවණතාවයක් ආවා ගෑස් කන්වර්ෂන් වලට. ඒක ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක සම්පූර්ණ නැති වෙලා ගියා. විදුලි මෝටර රථවලටත් ඔය දේම සිද්ධ වෙනවා. මේ මම කියපු ඔය කුඩා පරිමාණ ව්‍යවසායකයෝ ටික ෆාස්ට් චාර්ජින් ස්ටේෂන් දාපු කට්ටිය නොහිටින්න මේ ටැක්ස් එක වැඩි කරාට පස්සේ ගත වුණු අවුරුද්ද වගේ ඇතුළත ෆාස්ට් චාර්ජින් ස්ටේෂන් 6ක් 7ක් ප්‍රමාණයක් අලුතෙන් ආවා මෙතනට. ඉතින් ඒ එකෙන්ම තේරුම් ගන්න පුළුවන් මේ ඒ ෆාස්ට් චාර්ජින් ස්ටේෂන් දාන අය මේ ලොකු ලාභයක් බලාපොරොත්තුෙන් උපරිම ලාභ ගන්න පුළුවන් ශේෂ්ඨයක් විදිහට හඳුනගෙන නෙමෙයි මේ පරිසර හිතකාමීකම නිසා මේ දෙයට තියෙන ඇල්ම නිසා මේ තමයි මේවා අලුතෙනුත් ඕපන් කරේ. දැන් වාහන එනවා අඩු වෙලා තියෙද්දි ඒක ඇත්තටම අපිට සතුටුදායක දෙයක්. ඒ වගේ අවස්ථාවක් ලැබීම ඔව් එතනම දැන් මේ අපි මෙතන එකිනෙකාට උදව් කරගෙන යන ගමනක් බවට පත් වෙනවා. ඔක ඊට පස්සේ ඒ අයගේ අවශ්‍යතාවන් තේරුම්ගෙන අපි රජයේ ආයතනත් එක්ක විදුලි මෝටර සමාජයේ විදිහට කතාබහක් ආරම්භ කරා විශේෂයෙන් මහජන උපයෝගිතා කමිෂන් සමාජක. මොකද වාහන තියෙන අයට තියෙන ප්‍රශ්න ඒ වගේම විදුලි ආරෝපණ මධ්‍යස්ථාන කරන අයටත් ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ට සැපයීම ලබා ගැනීමේදී ප්‍රශ්න තියෙනවා. සැපයීමේ අය කිරීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මේ දේවල් අපි යොමු කරා සමාජයක ඉදිරිය. ඒකට ඇත්තටම හොඳ ප්‍රචාරයක් හම්බුණා මහජන උපයෝගිතා කමිෂන් සමාජයට. ඒ කියන්නේ අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතාම ධනාත්මක සහ වේගවත් ප්‍රතිචාරයක්. ඒ මත අපිට පුළුවන් වුණා කැබිනට් පත්‍රිකාවක් මාර්ගයෙන් අතරම වුන් යොමු කරපු කැබිනට් පත්‍රිකා මාර්ගයෙන් මේ වෙන විට මහජන උපයෝගිතා කමිෂන් සභාවට යම් යම් බලතල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා මේ සඳහා අවශ්‍ය පහසුකම් සපයන්න විදුලි මෝටර රථ ආරෝපණ මධ්‍යස්ථාන සහ මෝටර රථ පිළිබඳව. ඉතින් ඒත් එක්ක මම හිතන්නේ දැන් ලංකාවේ තියෙන අඩුම වියදමක් යන ටැරිෆ් එක අයක්‍රමය දැනට ලැබිලා තියෙනවා. ලැබිලා කියන්නේ අයදුම් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් චාර්ජින් ස්ටේෂන් තියෙන අයට ඒ වැඩ කටයුතු කෙරීගෙන යනවා. ඒවත් එක්ක අපි හිතනවා පොඩි සහනයක් අපිට පුළුවන් වෙයි කියලා ඒගොල්ලන්ට අරන් දෙන්න මේ අපි වෙනුවෙන් සපයන සේවාව ගැන. ඇත්තටම දැන් ලෝකයේ ප්‍රවණතාවය විදුලි මෝටර රථ නම් ඒ වගේම ලංකාවෙත් මේ වගේ මුලපිරීමක් සිදු වෙලා තිබෙනවා. දැන් ඔබලා එකට එකතු වෙලා මේ සමාජයක් පවා පිහිටවගෙන තිබෙනවා. ඒ කියන්නේ අනාගතය පිළිබඳ අපේක්ෂාව ධනාත්මකයි. ඒ එවැනි ධනාත්මක අපේක්ෂාවක් තිබෙන මොහොතක ශ්‍රී ලංකා විදුලි මෝටර රථ සමාජය ලෙස
මම හිතර ඔබලාට යෝජනා ඇති මේ බලධාරීන්ට තීරකයන්ට කියන්න මේ මොන වගේ යෝජනාද තිබෙන්නේ මේවා ප්‍රවර්ධනය කිරීම ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් මොන වගේ යෝජනාද ඔබලාට තිබෙන්නේ යෝජනා ගත්තම අපි ඇත්තටම රජයේ යම් යම් ආයතන වලට නිකුත් අවස්ථා වලදී ලබා දීලා තියෙනවා අපි අයවැයටත් යෝජනා ලබා දීලා තියෙනවා ඒ දල වශයෙන් අපේ මහජනතාවට කියන අදහසක් විදියට අපිට පුළුවන් කියන්න අපිට ප්‍රධානදී රජයේ මේ ගැන අවධානයක් අවශ්‍යයි. ඒ කියන්නේ ටැක්ස් එක පල්ලෙහාට ගේන එක වගේම ජාතික ප්‍රතිපත්තියක් මේ සඳහා අවශ්‍යයි. ඒ කියන්නේ හැමදාම එක විදිහට තියෙන ප්‍රතිපත්තියක්. අර ඒ කලින් ගාලට උඩයට යන්නේ නැති වෙනස් වෙන්නේ නැති. ඒ කියන්නේ දැන් ලංකාවේ වාහන වැඩි නම් වාහන වැඩි බදු වැඩි කරලා වාහන ගෙන්න ප්‍රමාණය අඩු කරනවා වෙන්න පුළුවන්. නමුත් හැමදාම විදුලි මෝටර රථවලට එහෙම නැත්නම් පරිසර හිතකාමී මෝටර රථවලට තියෙන තැන නොවෙනස් වෙන්න ඕනේ අරවත් එක්ක සමපාත වෙනකොට. ඒත් එක්කම ප්‍රවාහන ශේෂ්ඨයට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අපි දැන් එංගලන්තෙ හිම ගත්තම බස් ලේන් වල යන්න පුළුවන් විදුලි මෝටර රථවලට. අනිත් අයට බෑ. සිටි එන්ට්‍රි ටැක්ස් එකක් තියෙනවා. ඒක විදුලි මෝටර රථවලට නැහැ. හැබැයි අනිත් ඒවාට නගරයට ඇතුළත් ලංකාවෙත් කතා බහක් යනවා කොළඹ නගරයට ඇතුළත් කරනකොට අපි ටැක්ස් එකක් ගන්න. වගේ දේවල් වෙනින් රජයට පුළුවන් ඒ ප්‍රතිපත්තියකට ගේන්න ටැක්ස් එක අඩු කරන එකත් ඉතා වැදගත්. ඒ එකම අර්ධෙත් අවශ්‍යයි. එතකොට දැන් අපි විදුලි මෝටර රථ සමාජයේ විදිහට අපි මේ වන විට විදුලි මෝටර රථ හිමියන් දැනුවත් කරන්න හමුවීම් කිහිපයක්ම තිබ්බා. 2016 අපි බණ්ඩාරනායක පරිශ්‍රයේ තිබ්බා ටිකක් ලොකු මට්ටමේ ඉවෙන්ට් එකක්. මං හිතන්නේ මේ BMSH එකේ කාර් පාක් පිරෙන්ඩ ඉලෙක්ට්‍රික් වෙහිකල් ඇවිල්ලා තිබුණා. අපේ වෙබ්සයිට් එකට ගියොත් බලන්න පුළුවන්. ලබන සෙනසුරාදා මේ කාලෙකදී ඔක මේ ලංකා පාක් හොයාගන්න මේ මේක ප්‍රවර්ධනය වෙලා මේ සමාජය ගොඩාක්ම වැඩි වුණා. BMSH එකේ තියන්න බැරි වෙයි. හැබැයි අපි මේ වෙලාවේ ඔබට ආරාධනා කරනවා මේ වැඩසටහන නරඹන විදුලි මෝටර රථ හිමි බොහෝ දෙනෙකු ඇති මේ සමාජයේ සමාජිකත්වය ගන්න. කොහොමද ඔබලා සමග සම්බන්ධ වෙන්නේ? ඔව්. අපි සමග සම්බන්ධ ලේසිම ක්‍රමය අපේ වෙබ්සයිට් එක www.evclub.lk. ඒකට ගිහාම අපේත් එක්ක සම්බන්ධ වෙන්න රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒකම විදුලි මෝටර රථ දැනට ලංකාවේ භාවිතා වෙන විදුලි මෝටර රථවලට තියෙන ගැටලු ඒ දේවල් දැනට පාවිච්චි කරන අයගේ අත්දැකීම් වලින් කතා කරලා තියෙනවා. ඒ දේවල් ගැන තොරතුරු ලබා ගන්න පුළුවන්. ලංකාවේ තියෙන ආරෝපණ මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. මම මතක් කරන්නම් දැන් අපේ ළඟදි මේන හමුව ගැන ලබන සෙනසුරාදා ජූලි 15 වෙනිදා හවස 1ට මහවැලි කේන්ද්‍රයේ හවස 1 සිට 5 වගේ දක්වා අපි වෙන් කරලා තියෙනවා. ඕන කෙනෙක් එන්න පුළුවන්. يعني විදුලි කාර් එකක් තියෙන්නම ඕනේ මේකට එන්න. يعني බලාපොරොත්තුවක් තුනක් ඇති. තියෙනත් ඇති නැත්නම් මේ ගැන උනන්දු වෙනා ඉන්නවා. දැනටත් අපේ ඉන්න ඇතරම විදුලි මෝටර රථ නැති. නමුත් පරිසර හිතකාමීකම නිසා මේ ගැන උනන්දු වෙන අය ඒ වෙබ් අඩවිය නම ආයෙත් කිව්වොත් හොඳයි. www.evclub.lk. ඇත්තරම දැන් මේ විදුලි මෝටර රථ පිළිබඳව දැන් මේ බදු සමහර වෙලාවට මේ වැඩිවීම නිසා ඒවා අධෛර්යමත් වුණා. අර එක්තරා කාලයක ආපු පිම්ම බාල වුණා කියන එක තමයි ඔබගේ කතාව ඇහිදී අපිට දැනගන්න ලැබුණු එකේ හරය. ඒ කියන්නේ මේ ආරෝපිත මධ්‍යස්ථාන ඇති කරන්නට ධෛර්යයෙන් හිටපු අය ඒවාට මැලිකමක් දක්වන්නට පටන් ගත්තා. හැබැයි ඉදිරියේදී ඔබට විශ්වාසයක් තිබෙනවාද මේවා ප්‍රචලිත කිරීමට බලධාරීන් කියන්නේ ඒ ප්‍රතිපත්තිය අනිත් පැත්තට හරවන්න අදහසක් ඇති වේවි කියලා? බලධාරීන් ඇති කරයිද කියන එක ගැන නම් අපිට විශ්වාසයක් නැහැ. නමුත් අපේ බලාපොරොත්තුවක් තියෙනවා. දැන් මේ අවුරුද්දේ අග වෙනකොට සමාගම් කීපයක් ඉන්දියානු සමාගමක ඇතුළුව මෙහි නිල වශයෙන් විදුලි මෝටර රථ එළි දක්වන්න සූදානම් වෙලා තියෙනවා. දේශීය ව්‍යවසායකයෝ දැන් කොරගම නැත්තම් කැප්ලා වගේ කැප්ලා ඉන්නවා සාමාන්‍ය ජනතාවට මුලදී ගන්න පුළුවන්. ඒ වගේම දන්නවත් දැන්නේ සුපර් කාර් එකකුත් හදනවා ලංකාවේ විදුලි මෝටර රථයක් වේගා කියලා. ඔව් අපි දන්නවා. අපි ඒ සම්බන්ධයෙන් සමුගු සාකච්ඡාවක් පවා ඒක තමයි තිබ්බා මේ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා සමග. ඉතින් ඒ වගේ ප්‍රවණතාවක් ලංකාව ඇතුළේ තියෙනවා. ඉතින් මම හිතන්නේ රජයේ මැදිහත් වීම උතනට ආවනම් මේක ඉතා හොඳ ගමනක් ලංකාවට යන්න පුළුවන්. මොකද ලංකාව සමකාසන්න රටක්. සූර්ය කෝෂ දැනට පාවිච්චි ප්‍රතිද ඒක හොඳ දෙයක්. ලංකාවේ දැන් රජය ගත්ත ප්‍රතිපත්තිමය තීරණයක් මේක ප්‍රවර්ධනය කරන්න. ඒ කියන්නේ අපිට සූර්ය බලශක්තිය තුළින් මේවා ආරෝපණය කරමින් ඉදිරියට යෑමේදී අර ආර්ථික වාසි රටට ලබා ගන්න පුළුවන්, තෙල් ඉන්ධන ආනයනය කිරීම අඩු කර ගන්න පුළුවන්, ඒවා අර ගෙවුම් ශේෂ වගේ ප්‍රශ්නවලදී අපිට ඉතාම සහනයක් ලෙස ලැබෙනවා. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමගින්
විරාමයෙන් පසු ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතා බහ 24/7 සමග අප සමග කතා බහේ සිටින්නේ ශ්‍රී ලංකා විදුලි මෝටර රථ සමාජයේ කමිටු සමාජික මහිසංක අබේ වික්‍රම මහතා. අපේ කතා බහේ අවසාන භාගයට අපි පැමිණ තිබෙනවා. දැන් ලංකාවේ තවමත් යම්කිසි විදුලි විය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. මොකද තව ඉස්සරහට විදුලි අර්බුදයක් ඒවි කියලා පුරෝකථන කරලා තිබෙනවා. අපි මේ වැඩසටහනට ආපු විදුලි බල ශේෂ්ත්‍රයේ විශේෂඥයෝ කිව්වා ඉදිරියේදී යම් යම් බලාගාර උන් නිශ්චිතව සඳහන් කරපු බලාගාර කිහිපයක් තිබුණා. ඒවා කලට වේලාවට ආවේ නැතොත් ලංකාව විදුලි අර්බුදයකට පත් වෙන්නට පුළුවන් කියන කාරණය. එතකොට දැන් මේ විදුලි මෝටර රථ කියන කාරණේදී මේවා චාර්ජ් කරන්නට විදුලිය අවශ්‍ය වෙනවනේ. ඉතින් මේවා ප්‍රචලිත කිරීමම සමහර විට අනිත් පැත්තෙන් බැලුවාම ඔය කියන විදුලි අර්බුදය ආපු කාලෙදී කාර් දුවන්නේ නැතුව ගෙදර තියාගෙන තමයි සමහර වෙලාවට ඉන්න වෙන්නේ. මොකද ඔබට ඒ පිළිබඳව කියන්න තියෙනවා. ඔව්, ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. දැන් අපි විදුලි මෝටර රථ සමාජයේ විදිහට අපගේ ඔබ්ජෙක්ටිව්ස් ඇවිල්ලා අපිට ඕනි දෙයම ගන්න නෙමෙයි. රටට, සමාජයට, පරිසරයට සියල්ලටම අවශ්‍ය හොඳම දේ තමයි විදුලි මෝටර රථ භාවිතයෙන් අපි එදේ ඉල්ලන්නේ. විදුලි අර්බුදය ගැන දැන් ලංකාවේ දැනට තියෙන විදුලි භාවිතයේ තියෙනවා අදිල්ලුම තියෙන වෙලාවල්, අවම ඉල්ලුම තියෙනවා සාමාන්‍ය වෙලාවල්. දැන් හවස 6:30 සිට 10:30 දක්වා අදිල්ලුමක් තියෙන වෙලාවල්. ලංකාවේ දැන් ගල්ලඟුරු බේස් කරගෙන දැන් 50% පමණ ගල්ලඟුරු බලාගාරයේ යන්නේ. ඒ ගල්ලඟුරු බලාගාරයෙන් නිපදවන විදුලිය විචල්්‍ය වෙන්නේ නැහැ. ඒකාකාරී විදුලිය නිපදවන නමුත් සැපයුම ඒකාකාරී ඉල්ලුම වෙනස් වෙනවා. මේක කළමනාකරණය කරන්න හොඳම දේ තමයි විදුලි මෝටර රථ. මොකද අපි දැන් අපි සමාජ විද්‍යාවේ අපි දැනුවත් කරන අපේ සමාජයේ ඉන්න අයට විදුලි මෝටර රථ පාවිච්චි කරන්න රෑට චාර්ජ් කරන්න කියලා. මේ කාර් ඒවට හදලා තියෙන්නේ මොකද ඒවයි තියෙනවා ටයිමරය සෙට් කරන්න පුළුවන් රෑ 10 අමාරින් පස්සේ පටන් ගන්න කියලා. ඒක අපි රෑ 10 වෙනකන් හැරගෙන ඉඳන් ප්ලග් කරන්න අවශ්‍ය නැහැ. එතකොට මේ යන අතිරික්ත විදුලිය එහෙම නැත්නම් ඉල්ලුම අඩු වෙලාවට විදුලිය දැන් ඒක පාවිච්චි කරන්න පුළුවන් මේ කාර්ට. දැන් ලංකාවේ තියෙන කාර් 4000ක් විතර. මේක දැනෙන්නේවත් නැහැ අපේ විදුලි බල පද්ධතියට. අපි නිකන් සරල ගණනය කිරීමක් කරලා බැලුවම මේ ලංකාවේ දැනට තියෙන පද්ධතිය මේ සමතුලිතතාවෙන් තියාගෙන ලංකාවට කාර් සාමාන්‍ය විදුලි කාර් ලක්ෂයක් විතර ගේන්න පුළුවන් මේ දැනට තියෙන පද්ධතිය තුළ. ලක්ෂයක් සම්පූර්ණ ප්‍රමාණය ලක්ෂයක් වෙන ඉතින් 4000 පමණ වෙනවා. ඔබ කියන ආකාරයේ කළමනාකරණය පවත්වා ගැනීමෙන් තව ලක්ෂයක් අලුතෙන් හඳුනා දෙන්න පුළුවන්. තියෙන අතිරික්තයෙන් අතිරික්තයක් කියන එක හරියට දන්නේ නැහැ. නමුත් ඒක ඒ ප්‍රමාණය පාවිච්චි කරලා. අනිත් දේ තමයි දැන් අපේ සමාජය ඇතුළේ ඉන්නවා මේ විදුලි කාර් තියෙන අය විදුලි බිල 0.00යි. හැබැයි වාහනේ දුවන මාසෙට කිලෝමීටර 3000ක් විතර. ඉතින් මොකද ගෙදර සෝලා හයි කරලා. දැන් ඒගොල්ලන්ටත් අපි කියන්නේ රෑට චාර්ජ් කරන්න. එයා දවල්ට සෝලා දෙනවා. එයා ඒ ගානට වාහනේ දුවනවා. ඉතින් එතනම එයාගේ ගෙදර බලශක්ති සුරක්ෂිතතාවයක් තියෙනවා. ඉතින් ඔය විදුලි අර්බුදයට මේක තව අර්බුදයක් කරගන්න නැතුව විසඳුමක් කරගන්න පුළුවන්. තව එක දෙයක් කියන්නම්. විදුලි මෝටර රථයක කාර්යක්ෂමතාව ඉතා ඉහළයි. එතකොට අපි හිතුවොත් එහෙම සාමාන්‍ය එන්ජිමකින් ධාවනය වෙන මෝටර රථයක එන්ජිමක කාර්යක්ෂමතාවයේ 20-40% අතර ප්‍රමාණයක් තියෙන ඉතා අවමයි. ඉතින් බලශක්තිය පැත්තෙන් ගත්තම අපි ඩීසල් බලාගාරයක් හදලා ඒකට ඔය වාහන දුවන තෙල් ටික දාලා ඒවෙන් විදුලි මෝටර රථ දිව්වොත් එතනදී වෙන බලශක්ති කර්මනාකරණය ඉතා වැඩි සහ පරිසරයට නම් උනත් ඒක කළමනාකරණය කරන්න පුළුවන් එතනින් වෙන වාත දූෂණය අමතක් දුරකට. මහනුවර දැන් ඇති වෙලා තියෙන තත්ත්වයක් කඳු වලින් වට වෙලා නිසා වාහනවල දුම නිසා එහි ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. පරිසර දූෂණය. පරිසර දූෂණය. ඉතා ඉහළ නගරයක් ලෙස මහනුවර සැලකෙනවා. ඔව්. ඉතින් ඒ වගේ දේවල් වලට උත්තරයක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන් හරි කර්මනාකරණයක් කරොත්. දැනට විදුලි මෝටර රථයක් ධාවනය කිරීම සඳහා දැන් අපි කියන්නේ මේ සූර්ය බලශක්තිය නෙවෙයි ඩීසල් බලාගාර හෝ ජල විදුලිය ක්‍රියාත්මක කරන ගෙදරක ආරෝපණය කරන විදුලි මෝටර රථයක් ධාවනය කිරීම සඳහා යන පිරිවැය පිළිබඳව ඔබලා සෑහීමකට පත් වෙනවද? ඔව්, ඒ ගැන සෑහීමකට පත් වෙන මොකද අපේ ඉල්ලීමත් කරගෙන අපි ඉල්ලුවා ඒ ගැන ටයිම් ඔෆ් යූස් ඒ කියන්නේ වේලාවනු විචල්්‍ය වෙන අය ක්‍රමයක් දෙන්න කියලා දැන් ඒක ලබා දීලා තියෙනවා. දැන් සිංගල් ෆේස් අයටත් එක ගන්න පුළුවන් දැන් මේ මාස කීපයක ඉඳන්. ඒ කියන්නේ රෑට රුපියල් 13කට වගේ චාර්ජ් කරන්න පුළුවන් යුනිට් එකක්. එතකොට රුපියල් 13කට යුනිට් එකක් චාර්ජ් කරන දැන් මෙහි ගොඩක් ප්‍රචලිත නිසාන් ලීෆ් එක සාමාන්‍ය යුනිට් 20කින් චාර්ජ් කරන්න පුළුවන් සම්පූර්ණ ලීෆ් රතේම යුනිට් 20කින් රුපියල් 260ක්. ඔය යුනිට් 20ක්
වැය වෙන එකට දුවන්න පුළුවන් අඩුම තරමේ කිලෝමීටර 160ක් AC දාලා දුවන්න පුළුවන්. එතකොට කිලෝමීටර එකට ලැබෙන බොහොම පොඩි ගාණක් වැටෙන්නේ. එතකොට ඔව්. අනිත් ඒ ධාවණයෙන් යන ගාණ අනිත් එක තමයි මොටර ප්‍රචේද වෙන්න ප්‍රධාන හේතුව මේකේ තියෙන නඩත්තුවේ පහසුකම. සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් නඩත්තු කරලා දුවන්න පුළුවන් ඒ නඩත්තුවේදීත් කරන්න තියෙන බොහොම සුළු දේවල් ටිකක්. එතනින් වෙන පරිසර හානියක් නැහැ. එන්ජින් ඔයිල් ෆිල්ටර් මාරු කළා අහලන් නැහැ. ඉතින් මේක බොහොම පිරිසිදුයි. අපේ ඇත්තම අපිට වෙලාව නැහැ. අපේ කාලය ඉක්ුත් වෙලා යනවා. අපි ඔබට බොහොම සූතිවන්ත වෙනවා අපේ සාකච්ඡාවට පැමිණීම සම්බන්ධයෙන්. අපි අද සාකච්ඡා කළේ ශ්‍රී ලංකා විදුලි මෝටර් රථ සමාජයේ කමිටු සමාජික මහේසංක අබේ වික්‍රම මහතා සමග අද බිස් 24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකින් හමු වෙමු.